ඩෙගු ත්‍රී වඩසේ ක්‍රමික ව්‍යප්ති හමුේ දිස්ත්‍රික් නවේක, ඩෙංගු අධ අවදහ නම් කලාප පනත් නවයක් නම් කරතිබෙනවා. ඉන් කලාප තිස්හයික ඩෙගුරෝගින් සංඛ්‍යත්මක වශයෙන් වැඩවීමක් පෙන්නුම්රන බවයි, සෞඛ්‍යශ පවසන්නේ. ගත දින දහ අටක කාේ තුළවාර්තාාවී ඇති ඩෙගුරෝගින් සංඛ්‍යාව පන්දහස් හාරසියහයක්. මේ වසට අදාලව ගත වූමාස කිහිපේ තුළ ඩගුරෝගින් තිස් පන්දහස් හැත්ත පස්තෙකු වර්තාාවී ඇති බවයි ඩගු මර්ධන ඒකක අධ්‍යක්ෂ විශේෂඥ වෛත්‍ය නලින් ආරි රත්න ප්‍රකාශ කලේ බස්නොහිර පලාතින් වර්තාාවී ඇති ඩගුරෝගින් සංඛාව ද හත්දහස් තුන් සේති සසාහතා ශ්‍රේගුණනා මලය පුත්තලම මඩකපියන දිිස්්‍රක්වල ඩෙගුරෝගින්ගේ සීක්‍ර වර්ධනයක් පෙන්නුම් කන බවයි සෞඛ්‍යාශ පවසන්නේ මේ අතර මේවන විට කොවිට රෝගගේ මෙන්ම ඉන්ෆලෙන්සා ෝගගේද රටපුඩා පැතිරයාේ අවදහනමක් මතුවතිබෙනවා කොවි ව සේට පඩා වැඩි බේගේකින් න්ෆලෙන්න්සාරෝගගේ ්‍යපත වන පවයි, ළමමාරෝක පිළිබඳ විශෂ ච්නවයිද දීපල් පෙේරා ප්‍රකාශ කළේ. ලමුන් අතර ඉන්ෆන්සා රෝගය ඉතාම සීක්‍රයෙන් පැතිරීගෙන යනවා. ඉන්ෆන්ස රෝග ලක්ෂණ විශේෂයෙන් තද උන සමඟ කැස්ස සම් ප්‍රතිශ්‍යාව හුස්මගැනීමින් අපහසු සහ සමහරයට වමනය යන රෝග ලක්ෂණතම අපි දැක්කේ ති මෙහෙම රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක ඉතාම සීක්‍රයෙන් පවුලක පැතිල යනවා පන්තික පැතිල යනවවා මේ ඉන්රවන්සා වෙන්න පුුව මේ ගත්තටම කොවිඩ් වගේමයි වහිතනි දැන් ටත් වැඩිය ඉක්මනින්ම බෝවීගෙනයනවා. එක බෝනොත් ක්ිය ඕනවෙන්න පුළුවන් යුමෝනිය අතත්යන් වලට පත්වෙන්න පුළුවන් සහරක් කලාට ප්‍රතිජීවක ඉන්ජෙක්ෂන් පවා දෙන්න වෙන සමහරයට ළමාරෝහලේ බොහමයක්වාට පිරීගෙන යනොේ ඉන්ටරස රෝග ලක්‍ෂණ තියෙන රෝගින්. ොවි් වස ආසාධනය වූ නවරෝගින් එකලොස්තෙනෙකු ඒයේ වාර්තා වූ අතර. ඒ දිනට සිදුව ඇති කොවි් මරණ සංඛ්‍යාව තුනක්. එය අනුව ගත වූ දින දහ අටක කාේ තුළ පොමණක් සිදුව ඇති කොවිට් මර්ණ සංඛ්‍යාවදා හත දක්වා ඉහල ගොස්තිබෙනවා. ke සිතැන, සි news se channel දම सब subscribeाइबeරண்ட.